සුභමධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. හොරද පාරෙන් ඔස්ට්‍රේලියා යාමට උත්සාහ කළ 41 දිනක අත්අඩංගුවට. බදුරලියේ බෝම්බකරු ගැන අංශ කිහිපයකින් පරීක්ෂණ. ත්‍රස්තවාදයට සම්බන්ධ වූවන්ට නිසිදඬුවම් දෙන බවට වජේන් සහතිකයක්. බ්‍රිතාන්‍යයේ නව නායකත්වයට තරඟයක්. නීති විරෝධීව මෙරට සිට ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ 41 දිනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 715ක් තුරින් යාත්‍රා කරමින් තිබියදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවටගත් පිරිස අතර කාන්තාවන් 6 දෙනෙකු සහ ළමුන් 7 දෙනෙකුද වනවා. මෙම සංක්‍රමණිකයන් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා යොමු කෙරුණා. මෙම වසරේ පමණක් නීති විරෝධී සංක්‍රමණිකයන් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුරලිය දික්කේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බොම්බ කිහිපයක් දමා යාමේ සිද්ධියට අදාළ සැක්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔහු සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. බදුරලිය දික්කේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බොම්බ කිහිපයක් අඩංගු පාර්සලයක් දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු හැඩිගල්ල ජනපදයේ බදුරලිය ප්‍රදේශයේ පදිංචි 32 අයෙක්. සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන ලෙසට ආරක්ෂකංශ වෙත රජයේ උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසනවා. ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවෙකුත් ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන්නේ නැති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ. මේ විනාශය කරපු අයට තත්ත්වයක් තරාතිරමක් නැතුව අපි සියලුම දේ ආරක්ෂක හමුදාවට බාර දීලා තියෙන්නේ. ඒ අයට දඬුවම් කරන්න. මොකද අපි ත්‍රස්තවාදයෙන් බැටකාවපු රටක් සතියක් යන්න ඉස්සෙල්ල රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණා. සමහර අය අක්කු මවන්න හැදුවා. නෑ මේ ඉස්කෝලේ අරින්න එපා. කවුද ආරක්ෂාව තහවුරු කරන්නේ? මේවා ඔක්කොම දේශපාලනය කරන්න හදනවා. මොකද මේ වෙලාවේදී අපි ඔක්කොම එකමුතු වෙන්න ඕනේ. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් මෙහාට ආවේ. රුපියල් ලක්ෂ 260ක වියදමින් ඉදි කළ කහවත්ත වරාපිටිය පාලම ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. කහවත්ත කොටකෙතන ඇල හරහා මීටර 16ක් දිගින් යුක්තව ඉදිකළ මෙම පාලමින් ගම්මාන රැසක ජනතාවට සෙත සැලසෙනවා. දිවින පුරා පාසල් රැසක නිකසල පියස මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම් මහතා පවසනවා. ITN ප්‍රවෘත්තිංශයේ වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ නිකසල පියස පළවෙනි මධ්‍යස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අපි ආරම්භ කරනවා. අපි ඉස්සෙල්ලාම බලනවා මේ නිකසල පියස, ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසල මිලදී ගන්න මධ්‍යස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ආරම්භ කරලා ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ළමයි 3000කට වැඩි පාසල් සඳහා අපි මේක ලබා දෙනවා. ඊට පස්සේ දිවයින පුරාම පළවෙනි අදියර වශයෙන් ළමයි 3000ට වැඩි පාසල් වලට මේ නිකසල පියස ලබා දෙන්න කටයුතු කරනවා. ඊට සමාන්තරව ප්‍රධාන නගරවලත් මේ පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි සති දෙක ඇතුළත ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මේ නිකසල පියස විවෘත කරන්න කටයුතු කරනවා. එතකොට මේ පාසලේ දරුවන්ට ගෙදර තියෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, නැත්නම් අවට පරිසරයේ තියෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ගෙනල්ලා මේකට බාර දීලා ඒ අයගේ බැංකු පොත්වලටත් යම් ප්‍රමාණයක් මුදල් තැන්පත් කරගන්න පුළුවන්. ඒ වගේම පාසලේ පරිසර වැඩ කටයුතු වලටත් මුදල් ගන්න පුළුවන් පද්ධතියක් නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. අලුතින් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවය ලබන 30වනදා අම්පාරේදී සිදු කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් පිරිසකට සමෘද්ධි පිරිනැමීම ලබන 31වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනාවකට අනුවයි මෙසේ අලුතින් සමෘද්ධි හිමිකම ලබා දීම සිදුවන්නේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගෙන තිබෙනවා.
ලබන 30 වෙනිදා අම්පාර GH වීරසිංහ ක්‍රීඩාංගණයේදී මෙහි පළමු පිරිසට සමෘද්ධි හිමිකම ලබා දෙනවා. 31 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී තවත් පිරිසකට සමෘද්ධිය ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ලබන 15 වෙනිදා වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම මෙසේ සමෘද්ධි හිමිකම් ලබා දී අවසන් කිරීමට නියමිතයි. පසුගිය වසරේ ප්‍රාදේශීය ලේකම් කොටස මට්ටමින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවයි මෙම ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ. සමෘද්ධි සහනාධාර හිමිකම් ලැබීමෙන් අනතුරුව එම සෑම පවුලක් සඳහාම සමාජ ආරක්ෂණ අරමුදල මගින් ප්‍රදානය කෙරෙන ප්‍රතිලාභ රසකට ඔවුන් හිමිකම් කියනු ඇති. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග පසුබෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට විශේෂ සහන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ගලේවිල වාසලකෝට්ටේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එම දේවස්ථානයේ විදුලි චලන යන්ත්‍රය විවෘත කිරීම, නව චලනල පද්ධතිය ඉදිකිරීම ආරම්භ කිරීම සහ ප්‍රදේශයේ රෝහල් 4කට ගිලන් රථ පරිත්‍යාග කිරීමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. බොහෝ රටවල් වලින් තාංශයක් දැම්මා ශ්‍රී ලංකාවට සංචාරකයන්ට පැමිණෙන්න එපා කියලා. අද වෙනකොට ඒ තහනම ලිහිල් කරගෙන යනවා. අපිට අමතක කරන්න බෑ මේ සංචාර ක්ෂේත්‍රයේ විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. අද ඒ ඔක්කොගේම ආදායම් නැතර වෙලා තියෙනවා. ආණ්ඩුව, හෝටල්වල, ඒ වගේම අනිකුත් ලියාපදිංචි නැති ලැබුම් දෙන ස්ථානවලට ආධාර දෙන්න වැඩපිළිවෙළ සකස් කළා. ඒක ගැසට් කළා. දැන් ඒක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. ඒ අරන් තියෙන ණය ලබන අවුරුද්දේ මාර්තු අප්‍රියල් වෙනකල් පුරියවීමක් අතර කරනවා. ඒ වගේම එයාට ඉදිරි මාස කීපය තුල තමුගේ ඒ ස්ථානය නඩත්තු කරගෙන යන්න වෙනම මුදලක් සුළුදායක් හරියට ලබා ගන්න. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු කෙටි සටහන විශේෂාංගයේ. සැක සහිත ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනුණා. අදාළ වෛද්‍යවරයා සතු වත්කම් ඔහු උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට සහ ඔහුගේ වත්කම් පිළිබඳ සොයා බැලීම සඳහා මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයා වයස අවුරුදු 42ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 4ක් වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ටිපර් රථ අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් සිව් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනෙනු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මීගොඩ හේනවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ සකස් කර තිබූ තාවකාලික සිවිලිමක් මතින් ඇද වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. වයස අවුරුදු 60ක කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ. ඇය රෙදිවැලක් ගැට ගැසීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රත්නපුර සිට කොළඹ දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. එම අවස්ථාවේදී බස් රථයේ මගින් 50කට ආසන සංඛ්‍යාවක් ගමන් කර තිබෙන අතර ඔවුන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බව අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කරනවා. කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ජූනි 23 වෙනිදාට යෙදෙන ජාතික නිවාස දිනයට සමගාමීව නව ආදර්ශ ගම්මාන 5000ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා පවසනවා. ITN ප්‍රත්‍යංශයේ වෙත අදහස් පළ කරමින් මේ මහතා මේ බව කියා සිටියා. 2015 වර්ෂයේ ආරම්භ කරනු සමරසේවන ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල මේ වන විට ඉතාම ක්‍රමවත් සහ ව්‍යාප්තගත විධිමත් සංවර්ධන වැඩපිළිවෙලක් ලෙසේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. මෙම ශ්‍රී ආදාමය තුළින් තව ආදර්ශ ගම්මාන 2316ක් ඉදිකිරීම කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවේදීම ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ප්‍රකාශ කළා 2019 වර්ෂයේ අවසන් වීමට ප්‍රථම මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල තුළින් නව ආදර්ශ ගම්මාන 2500ක් ඉදිකරන බව, මෙම ලක්ෂ්‍යයට ළඟා වීම සඳහා තවත් ඉදිකිරීමට ඇත්තේ නව ආදර්ශ ගම්මාන 184ක් පමණයි. මෙම කාර්යදාමය මෙම එළඹෙන ජූනි මාසයේ 30 වෙනිදා ප්‍රථම නිම කිරීමට ගරු අමාත්‍යතුමාගේ අපේක්ෂාව වෙනවා. එමෙන්ම එළඹෙන ජූනි මාස
විසිතුන්වැනි දිනට එදී ඇති ජාතික නිවාස දිනයත් සමගින් එතුමා බලාපොරොත්තු වෙනවා මෙම නව ආදර්ශ ගම්මාන වැඩසටහනේ දෙවන අදියරවන දිවයිනපුරා නව ආදර්ශ ගම්මාන 5000ක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට 26 වෙනි දින අම්පාර දිස්ත්‍රික්කයේ දමදෙනිය ග්‍රාමසේ වසමේ ඉදව සත්මින් ගමත් එමෙන්ම මැයි මාස 27 වෙනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදව් ඇත් රජගම යන ආදර්ශ ගම්මාන නිවාසලාභින් යටියට පත් කිරීමට නියමිතව පවතිනවා. බස්නාහිර මධ්‍යම දකුණ සබරගමුව සහ වයඹ පළාත්වලට වැසි ඇතිවිය හැකි බව කලබුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවත් දිස්ත්‍රික කිහිපයකට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. අද දිනේදී බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේවි. ඒ වගේම ඌව පළාතේ පොළොන්නරුව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වල තැන් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වර්ෂා පතනයන්ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සලා නිරිත දිශාවෙන් හමනවා. පුත්තලම සිට මන්නාර මහරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට කොතෙල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50 පමණ දක්වා වැටිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාවක් පවතිනවා. රාජාංගනේ ප්‍රදේශයේ පවුල් 1200කට සෙත සැලසෙන පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පිළිබඳ සහ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. රාජාංගනයේ යාය 13 සහ 14 ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක්ව පැවති පානීය ජල ප්‍රශ්නය විසඳීමේ අරමුණෙන් මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. එම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. පෙමින් ප්‍රදේශයේ බොහොම වක්ගඩු රෝගීන් ජීවත් වෙනවා. පිරිසිදු ජලය පානය කළා ලෙඩ රෝගවලින් බේරා ගන්න දරපු උත්සාහය ඉතාමත් අනර්ගයි. අනර්ග ප්‍රජා සත්කාරයක් තමයි කරන්නේ. ගරු ජනාධිපතිතුමන්ටත් අග්‍රාමාත්‍යතුමන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ ගමට මේ වගේ පිරිසිදු පානීය ජලයක් ලබා දුන්න ගැන මම මේ රජයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අතර ගම්පෙරළියේ වැඩසටහන යටතේ තඹුත්තේ ගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ දෙමහල් සංඝාවාසයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 30ක්. ආරොන් වහන්සේලාට වැඩවාසය කිරීමට තියෙනා වූ සංඝාවාසයේ අඩුපාඩුවක් පවතින නිසා අපි වෙනුවෙන් නව සංඝාවාසය සකස් කරගන්න කැපවීම සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති වෙනුවෙන් සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරනවා. අපේ පන්සලේ ලොකු අඩුපාඩුවක් තිබුණා. දහම් පාසල් දරුවෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රදේශයේ සියලුම ආගමික කටයුතු සමාජ කටයුතු මේ පන්සල හරහා තමයි සිදුවන්නේ. අපිට අනුග්‍රහය දක්වන ගරු ජනාධිපතිතුමාට, ගරු ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් ස්තුතිය අතුගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ ගම්පෙරළිය වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා ඒ මුදල් අපිට වෙන් කරලා දීම ගැන තෘප්තිවන්ත වෙනවා. අපේ මේ ගම්වලට කරනු ලබන්නා වූ මේ සුවිශේෂී වැඩසටහන් පිළිබඳව අපි බෙහෙවින්ම අගය කරනවා. මේ ජාතික වැඩපිළිවෙලට අපි ආශිර්වාද කරනවා කියන මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ අතර ප්‍රතිසංස්කරණය කළ නාවලපිටිය වැවේගම වැවේ දේවර මුදා හැරීම සිදු කෙරුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කුඹුරු අක්කර 296ක් අස්වැද්දිය හැකි මෙම වැව ප්‍රතිසංස්කරණය කෙරුණේ මධ්‍යම පළාත් සුළු වාරිමාර්ග සත්ව නිෂ්පාදන සහ සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි. ඇඹිලිපිටිය වනකඩුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. ගොවි පවුල් දහසකට පමණ ප්‍රවාහන පහසුකම් සැලසෙන මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 50ක්. සබරගමු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණය සිදුවන්නේ. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරතව සිටියදී ජීවිතක්ෂිටපත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකින් දෙදෙනාට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පදක්කම් පිරිනැමුණා.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මගින් සමරන ලද සාමසාධක දිනයේදී මෙම පදක්කම් පිරිනමනු ලැබුවේ. ඒ අනුව කැප්ටන් වසන්ත දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන්ත විජයකුමාර යන දෙදෙනාට එම සම්මාන හිමි වුණා. ඔවුන් වෙනුවෙන් පදක්කම් ලබාගත්තේ නිව්යෝක්යේ සිටින ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහන් පෙරේරා මහතා විසිනුයි. කැප්ටන් හමංගෞඩා, වසන්ත, දිනේෂ්, ජයවික්‍රම, කෝප්‍රල් සක්‍රලාගේ, සමන්තේ, විජිකුමාරා. සමගිය හා සාමූහිකත්වයේ තුළින් ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි බවට උදාහරණ සමාජය තුළ පවතිනවා. නියගැට එරෙහි සටනකට යොමු වී සාමූහිකත්වයෙන් ඒ ජයගත රටට බත සපයන ගොවි ගෙවිලියන් පිරිසක් පිළිබඳවයි මේ සටහන. නැගිනිහිර පළාතේ පවත්නා දැඩි නියගිය හේතුවෙන් මාවිල් අරුසරොහුවේ ජලය සිඳී ගොස් තිබෙනවා. මෙම වසරේ යලකණ්ඩය වගා කිරීමට අපේක්ෂාවෙන් සිටි සේරුවිල, වෙරුගල් සහ මුතුර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි සංවිධාන 42ක් මින් දැඩි අසීරුතාවයකටයි පත්වුණේ. සිංහල, දෙමළ සහ මුස්ලිම් ගොවි ගෙවිලියන් මහවැලිගඟෙන් මුහුදට ගලා බසින ජලකඳ තමන්කඩුව ප්‍රදේශයෙන් හරස් කළේ වැලිගෝනි දසදහසක් උපයෝගී කරගනිමින්. එසේ ඉදි කළ අමුණෙන් ගලා එන ජලකඳ තමන්කඩුව ඇලදිගේ මාවිලාරුව වෙත රැගෙන ඒමට ඔවුන්ට හැකි වුණා. එම ජලකඳෙන් අක්කර 2700ක් යලකන්නේ තුල වගා කිරීමට මෙම පිරිසට හැකියාව ලැබී තිබෙනවා. ගොවි ගෙවිලියන් 750කට අධික පිරිසක් මෙම දැවැන්ත කාර්යයට තම දායකත්වයේ ලබා දුන්නේ ඔවුන්ගේ මෙන්ම රටේ උන්නතිය වෙනුවෙන්. සාමය, සමගිය මෙන්ම සංහිඳියාවද කැටි වූ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. ඇත්තටම මම ඉන්න දුර කාලයේ ඉඳන් සෑම යලකන්නයකදී පාහේ කන්දකාඩු මේ වැලිබැම්ම ගහන මේ ගොවි සංවිධානයේ සීලුම් දෙනත් සමග අපි ඇවිල්ලා වැලිබැම්ම ගහන මහන්සි වෙනවා. ඉතින් මම කියන්නේ මේක දිගින් දිගටම ගොවියට තියෙන කරදරයක්. ඇත්තටම මේ වෙනකොට සමහර පහත් බිම් වලට වතුර අල්ලලා තිනවා ගොවි තැන් කටයුතු ආරම්භ කරන්න. ඒකට මම හිතන්නේ මේකට වාරි මාර්ග ජල කළමනාකරණ අංශයත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් මේකට මූලිකත්වය අරගෙන අපි ගොවි සංවිධාන සීලුම් ගොවි සංවිධාන වලට සමග සාකච්ඡා කරලා ගන්න තීරණය තමයි මේ වැලිබැම්ම ගහන එක. මගේ දැන් කුඹුරු වැඩ කරන්නත් මේ කාලේ මේ වැලි ගෝණි ගාලා මේ ගොවිය සීලු දෙනාම ඇවිල්ලා මේ උදේ ඉඳන් පුදුම වෙහෙසක් වෙලා මේ වෙනකන් කරගෙන යනවා මේ ව්‍යාපාරේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පැම් ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk